పటంగము శ్రీలంక మగన్ పటంగము. විශේෂයෙන්ම අපි සෞඛ්‍ය වෘත්ති වේදීන් විදිහට ඉතාම සැලකිල්ලක් දක්වනවා මේ රටේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය පිළිබඳව, එහෙම නැත්නම් අනාගතයේ සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යාම පිළිබඳව. ඒ සම්බන්ධයෙන් අපි මධ්‍යස්ථව කටයුතු කරන, ඒ වගේම සෞඛ්‍ය සේවාව ඇතුලේ විශාල පරිවර්තනය වලට දායක වෙච්ච ස්වාධීන වෘත්ති සම්ප්‍රති ව්‍යාපාරයක් විදිහට අපි සෑම ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ගැනම ඉතා සංවේදීව, ඒ වගේම ඒ පරිවර්තනයන් කරන යාන්ත්‍රණය පිළිබඳව ඉතා සංකීර්ණව කල්පනා කරමින් හැම ජනාධිපති අපේක්ෂකතුමෙකුටම අපි ඉල්ලීමක් කරා අපිට ඔබගේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය පිළිබඳව පැහැදිලි කරලා දෙන්න කියලා. නමුත් අපි දැක්ක දේ තමයි සමහර ජනාධිපති අපේක්ෂකයන් ඉන්නවා, ඒගොල්ලෝ රට පාලනය කරන්න යන්නේ පාක්ෂිකයොත් එක්ක විතරයි. ස්වාධීන හෝ වේවා, මධ්‍යස්ථ හෝ වේවා, වෙන පක්ෂයක හෝ වේවා, ඒ මිනිස්සු, ඒ රටේ මිනිස්සු විරුද්ධ පාක්ෂිකයෝ විදිහට තමයි ඒගොල්ලෝ සලකන්නේ. ඒගොල්ලෝ සලකන්නේ විධිමත් සංවිධිත වෘත්ති සම්ප්‍රති ව්‍යාපාරයකට වඩා පාක්ෂිකයොත් එක්ක කටයුතු කරන, තමන්ගේ එක තමන්ගේ අයට කියන, තමන්ව පිළිගන්න අය එක විතරක් කතා කරන ස්වභාවයකට. ඒකම අපි කල්පනා කරා සෞඛ්‍ය සේවාවේ වෘත්තිකය විදිහට අපි පහුගිය කාලය තුල මේ සෞඛ්‍යයේ සිද්ධ වෙච්ච දූෂණ අක්‍රමිකතා, ඒ වගේම මේ සෞඛ්‍යයේ පරිවර්තනයක් අවශ්‍යයි කියන කාරණාවන් සම්බන්ධයෙන් වැඩ කරනකොට වෘත්තිකය විදිහට අපිට පාර්ලිමේන්තුවල තර්ජන කරා කැබිනට් අමාත්‍යවරු, අපේ විමර්ශන අංශ වලින් තර්ජන පැමිණියා. ඊට අමතරව නීත්‍යානුකූල ප්‍රශ්න වලට අපිට මැදිහත් වෙන්නට වුණා. මොකද අපි දූෂණයක්, වංචාවක්, එහෙම නැත්නම් ඒක හොරකමක් කියලා අපි ඔප්පු කරගෙන එනකොට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් දාලා අමාත්‍යවරයා ඒක අනුමත කරාට පස්සේ ඒක රටේ නීතියක් වෙනවා. ඊට පස්සේ අපි අර කියපුවා නීතියට විරුද්ධ දේවල් බවට පරිවර්තනය වෙනවා. මේ වගේ කාරණාවලදී අපිට තනියම කරන්න බැරි දේවල් කරන්න මේ රටේ අනිකුත් වෘත්ති සම්ප්‍රති ව්‍යාපාරය සහ සිවිල් මහජනතාව විශාල වශයෙන් අපිට සහයෝගය දුන්නා. ඉතින් ඒ කණ්ඩායමත් අපි විශ්වාස කරනවා මේ සෞඛ්‍ය සේවාව රැකගන්න අපිත් එක්ක ඉන්නු කණ්ඩායමක් කියලා. ඉතින් ඒ කණ්ඩායම නියෝජනය කරමින් සෞඛ්‍ය ශේෂ්ත්‍රයත් එක්ක හිටපු, සෞඛ්‍ය රැක ගැනීම සඳහා අපිත් එක්ක අත්වල් බැඳගත්ත විශාල ප්‍රමාණයකුත් මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්නවා. විශේෂයෙන්ම අද දවස අපේ ඉල්ලීම එක ලංකාවේ පරිපූර්ණක වෛද්‍ය වෘත්ති වේදීන් නියෝජනය කරමින් සහ අතුරු වෛද්‍ය සේවා වෘත්ති වේදීන් නියෝජනය කරමින් ඒකේ සියලු නායකයන් මේ අවස්ථාවට සහභාගී වෙලා තියෙනවා. ඔබතුමාගේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය පිළිබඳව මැදිහත්ව විමසන්නට, ඒ වගේම මේ සේවාවන් නියෝජනය කරන දිස්ත්‍රික් මට්ටමේ ඉන්න නායකත්ව සහෝදරවරු මේ අවස්ථාව නියෝජනය කරලා තියෙනවා. අපි ලංකාව පුරා විසිරිච්ච වෘත්ති සම්ප්‍රති ව්‍යාපාරයක් විදිහට අපි විශ්වාස කරනවා අද දවසේ ඔබතුමා අපිට මේ සෞඛ්‍ය පරිවර්තනය ඔබතුමාගේ පාලන සමය තුළ කරගෙන යන ආකාරය පිළිබඳව යම් අවධානයක්, අවබෝධයක්, ඔබගේ දල සැකැස්ම පිළිබඳව යම් විවරණයක් කරાવી කියලා. ඉතින් මම මේ කතා කරන්නේ ඇත්තටම මේ මොහොතේ අපිත් එක්ක මේ වෘත්ති සම්ප්‍රති ව්‍යාපාරය නියෝජනය කරන විශේෂයෙන්ම පරිපූර්ණක වෛද්‍ය සේවාව පැත්තෙන් චානක ධර්ම වික්‍රම මහත්මයා, පරිපූර්ණක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලයේ ලේකම් විදියට කටයුතු කරනවා. ඒ වගේම උපුල් රෝහණ මහත්මයා, අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණේ සභාපතිවරයා විදියටත්, මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ සංගමේ සභාපතිවරයා විදියටත් කටයුතු කරනවා. ඒ වගේම දේවිකා කොඩිතුවක්කු මහත්මිය, පෞල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමේ, ඒ වගේම උදේින් දසනායක මහත්මයා, ඖෂධ සංයෝජක නිලධාරීන්ගේ සංගමය, තුෂාර රණදේව මහත්මයා, ඖෂධ වේදීන්ගේ සංගමය, ලෙසාන්ත චතුරංග මහත්මයා, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමය, ඒ වගේම නිලන්ත පියරත්න මහත්මයා, විද්‍යුත් නිකර්පන රේඛන ශිල්පීන්ගේ සංගමය, ඒ ඇතුළු මේ සංගම් වෘත්තීය වේදීන්ගේ සංගම් සියල්ල නියෝජනය කරන විධායක සභිකයන් මෙහි රැස් වෙලා තියෙනවා. ඒ වගේම මම නැවත මතක් කරනවා
මේ සඳහා ව්‍යවසායකයන්ගේ සංගම්, ඒ වගේම අපිත් එක්ක අත්වල බැඳගත් සිවිල් මහජන ව්‍යාපාරවල සංගම් රැසක් සහභාගී වෙලා තියෙනවා. මම මේ හඳුන්වා දීම කරේ විපක්ෂ නායකතුමනි, ජනාධිපති අපේක්ෂකතුමනි, ඔබට අද සවන් දෙන්නට පැමිණලා තියෙන මේ පිරිස රට පුරා විසිරීලා ඉන්න සෞඛ්‍ය සේවාව පිළිබඳව විශේෂ අවධානයක්, අවබෝධයක් සහ ඒ පරිවර්තනය පිළිබඳව දැඩි සැලකිල්ලක් දක්වන කණ්ඩායම්. අපිට ඉතා වැදගත් කාරණාවක් තමයි ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවාව කියන එක. ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවාවක් ගැන අපි කතා කරාට ඇත්තටම ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවාවක් තියෙනවද කියන කාරණාව අපි කැමති ටිකක් ගැඹුරුව කල්පනා කරලා බලනවා. ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවාවේ ප්‍රතිශතයක් විදිහට ගත්තාම 50% මේ රටේ මිනිස්සු ටෝටල් හෙල්ත් එක්ස්පෙන්ඩිචර් එකෙන් වියදම් කරන්නේ තමන්ගේ අතේ වියදමක් විදිහට. මේ වෙනකොටත් අවුරුදු 15ක් තිස්සේ පරිශ්‍රාත්මක දත්තවලින් අවුරුදු 15කට එහා කාලයක් තිස්සේ මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාව තිබ්බට විශේෂ කාරණාවක් තමයි ටෝටල් හෙල්ත් එක්ස්පෙන්ඩිචර් එකෙන් 50% out of pocket expenditure එකක් විදිහට තියෙනවා කියන්නේ. මේක පරිශ්‍රණාත්මකව අපි විමසලා බැලුවොත් ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවාවකට යන මිනිස්සුන්ට විශේෂයෙන්ම ඖෂධ ගත්තොත් නිර්දේශ කරන ඖෂධ වලින් වැඩි ප්‍රමාණයක් Tamanට ලැබෙන්නේ නැහැ. විශේෂයෙන්ම ගණන් වැඩි ඖෂධ ලැබෙන්නේ නැහැ. වෛද්‍ය පරීක්ෂණ ගත්තොත් ඒ වෛද්‍ය පරීක්ෂණ වලින් වැඩි ප්‍රමාණයක් Tamanට ලැබෙන්නේ නැහැ. බාහිර රෝගී අංශය ගත්තොත් මේ බාහිර රෝගී අංශය ඇතුලේ තමන්ගේ සේවාවන් එක්ක ලබා ගන්න අමාරු හින්දා පෞද්ගලික අංශයට යනවා. එහෙම නැත්නම් ලැබෙන්නේ නැති නිසා පෞද්ගලික අංශයට යනවා. තවත් ප්‍රමාණයක් ඒ තදබදයට මූණ දෙන්න බැරුව පෞද්ගලික අංශයට යනවා. අපි අනිත් පරීක්ෂණ සේවාවන් සහ සෞඛ්‍ය සේවාවන් ගත්තත් එක්ක දිගු පෝලිමක් තියෙනවා. තමන්ගේ රෝගය උත්සන්න වෙලා මිය යන දිනයයි මේ පොලිම පවතින දිනයයි අතර ලොකු පරතරයක් නැති නිසා මිනිසුන්ට තෝරා ගන්න වෙනවා පෞද්ගලික අංශය. ලංකාවේ 95% මේ වෙනකොට නිදහස් සෞඛ්‍ය සේවාව විදිහට පැවතුනාට, රජයන් විදිහට මුදල් වියදම් කරාට, අපේ රටේ ටෝටල් හෙල්ත් එක්ස්පෙන්ඩිචර් එකේ එහෙම නැත්නම් සෞඛ්‍ය සම්පූර්ණ වියදමෙන් 50% රටේ මිනිස්සු තමන්ගේ අතින් වියදම් කරන්නේ. එතකොට මේ වියදම තමන්ට සපුරා ගන්න පුළුවන් ද බැයිද කියන කාරණාව මිනිස්සුන්ට දැනෙන්නේ තමන් අසාධ්‍ය වෙලා රෝහලකට ගියාට පස්සේ. එතකොට ඒ රෝහලට අනුව එක වෙනස් වෙනවා, ඒ පුද්ගලයාගේ තරාතිරමට අනුව එක වෙනස් වෙනවා, තමන්ට තියෙන සම්බන්ධතා අනුව වෙනස් වෙනවා, ඒ වෙලාවේ සෞඛ්‍ය සේවාවේ තියෙන ඇටිටියුඩ් එක අනුව එක වෙනස් වෙනවා. ඒ නිසා තමන්ගේ ජීවිතය තීරණය කරන්නේ කුමකින්ද කියලා මේ රටේ මිනිස්සු සමහර වෙලාවට දන්නේ නැහැ. ඒ නිසා ඊටාම සුමටව සාහිත්‍ය වචන දාලා නිදහස් සෞඛ්‍ය සේවාව ඉස්සරහට ගෙනියනවාය කියලා විතරක් ප්‍රතිපත්තියක තිබීම මේ වෙලාවේ ප්‍රමාණවත් නැහැ. මේ ගැඹුර, මේ සෞඛ්‍ය සේවා, නිදහස් සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යාමේ ගැඹුර සහ එසේ කළ නොහැකි නම් ලෝකයේ සඳහා තියෙන විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳව අපිට කොච්චර අවබෝධයක් තියෙනවද කියන කාරණාව ඊටාම වැදගත්. සෞඛ්‍ය සේවාව ඉස්සරහට පවත්වා ගැනීමේදී එතකොට ඒකේ ප්‍රධාන වශයෙන් අපිට තියෙන ගැටලුවක් විදිහට අපි දිගටම මතු කරනවා අනවශ්‍ය විදිහට වියදම් වෙන එක, නාස්ති වෙන එක, දූෂණයට ලක් වෙන එක, වංචාවට ලක් වෙන එක. අපේ ගණන් හැදිල්ල අනුව සමහර වෙලාවට අපි ඖෂධ වලට වියදම් කරන වියදමින් 20% හෝ 30% වඩා ඇත්තටම මේ රටේ රෝගීන්ට යන්නේ නැහැ. 70% විතර මාජින් එකක් යන්නේ වෙනත් කාරණා සඳහා. එතකොට මේක වෙනස් කරන්නේ කොහොමද කියලා අපි අහුවාම සමහර අය මේකට දෙන උත්තරේ තමයි සදාචාරාත්මක ක්‍රමවේදයකින් මේක වෙනස් කරනවා. අපි බලයටපත් වුණාම අපි හොරකම් කරන්නේ නැහැ. අපි හොරකම් කරන්නේ නැති වුණාම අපේ පල්ලෙහාය හොරකම් කරන්නේ නැහැ. පල්ලෙහාය හොරකම් කරන්නේ නැති වුණාම ඊට පල්ලෙහාය හොරකම් කරන්නේ නැහැ වගේ එකක්. ලෝකේ කොහෙවත් සදාචාරයෙන් හොරකම් නරවත්තලා නැහැ. හොරකම් නවත්වීම සඳහා ලෝකයේ ඉතාම සංවිධිතව සැකසුණු ක්‍රම තියෙනවා. මේ ක්‍රම ගැන අපි
යම් සංක්ෂිප්ත සටහනක් දෙන්න බලාපොරොත්තු වෙනවා ඔබතුමාන්ට. අද දවසෙත් අපි යම් කිසි විදිහකට ඒක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක තමයි මේ රටේ මිනිස්සු ඉල්ලපු සිස්ටම් චේන්ජ් එක. මේ ක්‍රමය තුලින් තමයි අපිට මේ හොරකම් නවත්තන්න පුළුවන් වෙන්නේ. ඊළඟට අපේ මැනේජ්මන්ට් එක ගත්තාම අපේ මැනේජ්මන්ට් එකේ ක්වොලිටි එක ගැන ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඉතා තාක්ෂණිකව කතා කරලා තියෙනවා. ඒ වගේම තීරණ ගැනීමේ නවීනත්වය ගැන ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඉතා තීරණාත්මකව කතා කරලා තියෙනවා. ඉතින් සෞඛ්‍ය සේවාව පැත්තෙන් ගත්තාම අපි සායනික සේවාවක් විදිහට ගොඩක් උඩ තැනක හිටියට අපේ කලමනාකරණය සහ අපේ මුල්‍ය පාලනය කියන කාරණාවන් දෙක, ඉෆෙක්ටිවිටි එක, සස්ටේනබිලිටි එක කියන එක ගොඩක් දුර්වල තැනක තියෙනවා. ඒක රටේම තියෙන ප්‍රශ්නයක් විදිහට සෞඛ්‍ය සේවාවෙත් මතුවෙනවා. මේ තමයි මේ පර්යේෂණාත්මක දත්ත කීපයක් අපි ඉදිරිපත් කරන්නේ. මේවා අපි හිතලා කියන දේවල් නෙවෙයි, කාලාන්තරයක් තිස්සේ මේ පිළිබඳව පරීක්ෂණ කෙරිලා තියෙනවා. නමුත් සෞඛ්‍ය සේවාව පාලනය කරන අය හෝ සෞඛ්‍ය සේවාව ඇතුළේ මේ තොරතුරු කොච්චර දුරට රට පාලනය කරන පාලන තන්ත්‍රයට, පාර්ලිමේන්තුවට, ජනාධිපතිවරුන්ට යනවද කියන කාරණාව අපි දන්නේ නැහැ. කොහොම නමුත් අපි මේක අවස්ථාවක් කරගන්නවා ඔබතුමාගේ අවධානය ඒ සඳහා යොමු කරන්න. මේක තමයි අවසාන වශයෙන් කරපු පරීක්ෂණාත්මක පර්යේෂණවල ප්‍රතිඵලය. සැලකිය යුතු පිරිසක් සෞඛ්‍ය සඳහා සාක්කුවෙන් පිටත වියදම් කිරීම හේතුවෙන් මුල්‍ය දුෂ්කරතා අත්විඳිති. රටවල් කිහිපයක් ඖෂධ ලබා ගැනීමට ප්‍රතිපත්ති හඳුන්වා දී ඇත. නමුත් ඖෂධ සඳහා සාක්කුවෙන් පිටත වියදම් ඉහළ මට්ටමක පවතින බව සොයා ගැනීමෙන් පෙන්නුම් කරන්නේ විශ්වීය සෞඛ්‍ය ආවරණය සඳහා ප්‍රගතිය සඳහා ඉදිරි ක්‍රියා මාර්ග අවශ්‍ය බවයි. මේක දැන් දකුණු ආසියාතික කලාපයේ තවත් රටවල මේ ප්‍රශ්නේ මේ විදිහටම ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි අපේ රටක් විදිහට දකුණු ආසියාතික කලාපයට සමහර වෙලාවට උදාහරණ සපයපු, ආදර්ශ දීපු රටක් විදිහට මං හිතන්නේ ඉදිරි වසර පහ කියන්නේ මේ සෞඛ්‍ය පිළිබඳව තීරණාත්මක වෙනස්කම් කරන්නට වෙන කාල පරිච්ඡේදයක්. ඉතින් අපි ඔබට බාර කරනවා මේ කාරණා පිළිබඳව මීට වඩා ගැඹුරින් කල්පනා කරන්න. එහෙම ගැඹුරින් කල්පනා කරන්න, එහෙම අවධානය යොමු කරන, අහුම්කන් දෙන මනසක් ඔබට තිබීම පිළිබඳව අපි නැවත වතාවක් ස්තුතිවන්ත වෙනවා. ඊළඟට අපි වෘත්ති සමිති ව්‍යාපාරයේ විදිහටත්, අපේ රටේ සෞඛ්‍ය සේවාව විදිහටත් අපි වැඩ වර්ධන කරනවා. මේ වැඩ වර්ධන කරන එක පාලකයාට හිසරදයක්. ඔබතුමා ඉදිරි ජනාධිපතිවරයේ වර්ණයේදී ජයග්‍රහණය කරොත් අනිවාර්යයෙන්ම ඔබතුමාටත් විශේෂයෙන්ම සෞඛ්‍ය සේවාව සහ රාජ්‍ය සේවාවේ වර්ධන කියන එක හිසරදයක් වෙනවා. ඒක නවත්තන්න බෑ. මේ වර්ධන වලින් 90%ක් සිද්ධ වෙන්නේ දීමනා සහ වැටුප් පිළිබඳව ගැටලු නිසා. ඒකට හේතුව මේ රටේ රාජ්‍ය සේවකයෝවත් සෞඛ්‍ය සේවකයෝත් නෙවෙයි, මේ රටට වැටුප් පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් හදාගන්න බැරි වෙලා තියෙනවා. ලෝකයේ රටවල් ගණනාවක මේ වෙනකොට අපි හැම වෙලාවෙම විශ්වාස කරන්නේ අපිට පරිශන කරන්න ඕනේ අපේ රට හදන්න. අපිට ආපු ප්‍රශ්නය ලෝකේ කොහේ හරි රටක කොතන හෝ තැනකදී හම්බ වෙලා තියෙනවා. ඒ හම්බෙච්ච ප්‍රශ්නෙට උත්තර හොයලා තියෙනවා පර්යේෂණාත්මකව. අපි සිස්ටම් චේන්ජ් කරනවා කියන්නේ ලෝකේ හොයාගත්ත හොඳ ක්‍රමයක් මේ රටේ නැවත ස්ථාපිත කරන්න. කොච්චර දේශපාලන තන්ත්‍රය සහ නිලධාරී තන්ත්‍රය උනන්දු වෙනවද, දැනුවත්ද සහ කැමැත්තක් තියෙනවද කියන එක. ඉතින් අපි ඉදිරිපත් කරන කාරණාව මේ ජාතික වැටුප් ප්‍රතිපත්ති හදන්න ලෝකයේ බොහෝ රටවල් වල පාවිච්චි කරපු ක්‍රමවේදය තමයි රැකියාවකට බඳවා ගැනීමේ මූලික සුදුසුකම පදනම් කරගත්ත වැටුපක්. ඒ වැටුප තීරණය කිරීමේ ලකුණු වලින් 50%කට වැඩි ප්‍රමාණයක් ඒ මූලික පදනමට සාපේක්ෂව ලබා ගැනීම. ලංකාව ගත්තොත් ලංකාවේ ඉතාම සංවිධිතව හදපු ශ්‍රී ලංකා සුදුසුකම් රාමුව කියලා එකක් තියෙනවා වෘත්තිමය සේවාවන් සඳහා. NVQ level එකක් තියෙනවා තාක්ෂණික සහ පල්ලෙහා සේවාවන් සඳහා. මේ ක්‍රම දෙක පාවිච්චි කරොත් අපේ රටේ ඕනෑම රාජ්‍ය සේවකෙක් හෝ පෞද්ගලික අංශයේ සේවකෙක් තමන් ඉන්න ස්ථානය දහමරා ගැනීමකින් තොරව තීරණය කරන්න පුළුවන්. ඒකට අවශ්‍ය විද්‍යාත්මක පදනමක් හදා ගන්න පුළුවන්. එතකොට මේ වගේ හදපු රටවල් පිළිබඳව අපි යම් අධ්‍යයනයක් කළා තියෙනවා. ජර්මනියේ තියෙන ක්‍රමය මේකට ඉතාම සමානයි. නව ශ්‍රීලන්තේ වගේ රටක තියෙන ක්‍රමය මේකට ඉතාම සමානයි. ඒ වගේම මේ සේවාවන් මේ විදිහේ සාමයකට ගෙනේම වෘත්තීය සමිති අතර
සාමයක් ගෙනීම වෘත්තීමේ වශයෙන් වැටුපට තනි තනි වශයෙන් ගහගන්න එක නවත්තන එක ඇත්තටම රටකට ඉතාම වැදගත් තමන්ගේ ඉස්සරහට යන්න. හැබැයි අපි දකිනවා බලය තියෙන එහෙම නැත්නම් තමන්ට ජනාධිපතිවරුන්ව නවන්න පුළුවන් ජනාධිපතිවරුන්ගේ ඔළුව වෙනස් කරන්න පුළුවන් සමහර අය මේ වෙනකොටත් කතා කරන්නේ තමන්ව වෙනම සේවාවකට ගෙනියලා ඒ සේවාවට වෙනම එකක් තියලා ඒ සම්බන්ධතාවය කඩන එක ගැන. එහෙම සම්බන්ධතාවයේ කඩන එක ඇතුලේ සහ ඒක කඩපු එක ඇතුලේ තමයි මේ රටේ මේ වගේ සංකීර්ණ වැටුප් අර්බුදයක් හැදුනේ. ඉතින් අපි කියන්නේ අපි කියන එක අහන්න එපා. මේ ප්‍රශ්නෙට ලෝකයේ හොයලා තියෙන උත්තරේ හැමෝටම සාපේක්ෂ ප්‍රතිපත්තිමය ක්‍රමයක් හදන එක මිස එක එක්කෙනා එක එක තැන්වලට කඩලා ඒ අය අතර සම්බන්ධය නැති කරන එක නෙවෙයි. සෞඛ්‍ය සේවාව කියන්නේ විශේෂයෙන්ම සාමූහික සේවාවක්. සෞඛ්‍ය සේවාව ඇතුලේ සම්බන්ධතාවයේ හැම වෙලාවෙම පවතින ඕනේ. ඒ සම්බන්ධතාවයේ කඩලා එක සේවාවක් එළියට ගෙනියන්න කිසිසේත්ම බෑ. ඒ වගේම රාජ්‍ය සේවාව කියන්නේත් ඒ වගේ එකක්. රාජ්‍ය සේවාව හරියට මහජනතාවට ලබා දෙනවා නම් ඒ සම්බන්ධතාවය ආරක්ෂා කරගන්න එක වැදගත්. ඉතින් අපි නැවත නැවතත් කියන්නේ නැවත පරිශන කරන්න එපා. නැවත රිසර්ච් කරන්න එපා. මේ වගේ ප්‍රශ්න ලෝකේ දියුණුවයි සම්මත රටවල්වල විසඳලා තියෙන ක්‍රමය ගැනයි අපි මේ කතා කරන්නේ. අපි තනියෙන් කරපු පරිශනාවක් ගැන නෙවෙයි. ඉතින් ජනාධිපති අපේක්ෂකතුමා විදිහට අපි කියන්නේ අවධානය යොමු කරන්න ලෝකයේ දිහාවට. ලෝකය අපිට ආපු ප්‍රශ්න හැම එකක්ම විසඳගත්ත රටවල් තියෙනවා. ඒවා කුරුවල් කරගත්ත රටවල් තියෙනවා. ඒ කුරුවල් කරගත්ත රටවල් කරපු දේවල් නැවත කරනවා නම් අපි අපේ රටත් කුරුවල් කරගන්නවා. හැබැයි අර දියුණු කරගත්ත රටවල් වල ආభాෂය අපිට යන්න පුළුවන් නම් අපිට දියුණු වෙන්න සහ වෙනස් වෙන්න පරිවර්තනය වෙන්න සිස්ටම් එක චේන්ජ් කරන්න බැරි කමක් නැහැ. ඊළඟට අපේ හෙල්ත් කියා එක ගන්නකොට මෙතන ඉන්න මේ රංචුවම මං හිතන්නේ අපිත් එක්ක එක පොකුරට මේ රටේ සෞඛ්‍ය සේවාව බේරා ගන්න කටයුතු කරපු රංචුවක්. ඒ නිසා අපි හැමෝටම අදාළයි මේක. අපි තනියෙන් කරපු සටනක් නෙවෙයි. අවසාන වශයෙන් මේ ලංකාවේ ප්‍රථම වරට කැබිනට් අමාත්‍යවරේ බන්ධනාගාරගත කරගන්න තරමට අපිට මේ කියන කාරණාව ඔප්පු කරගන්න පුළුවන් වුණා. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශ ඉහළම නිලධාරීන් 10 දෙනෙක් ඒ වංචාවට අදාළව බන්ධනාගාරගත කරන තැනට ආවා. නමුත් අපි විශ්වාස කරනවා ඒ බන්ධනාගාරගත කිරීමෙන් විතරක් මේ සිස්ටම් එක වෙනස් වෙන්නේ නැහැ. මේ සිස්ටම් එක ඇතුලේ අපි පාවිච්චි කරන්නේ පුද්ගලයෙක්ගේ පුද්ගල අභිලාෂයට වමනාවට අනුව ඖෂධයක්, උපකරණයක්, එහෙම නැත්නම් රසායන ද්‍රව්‍යයක් ගෙනේ. තත්වයේ ක්වොලිටි එක කියන එක පුද්ගලයෙක්ගේ පෞද්ගලික දෙයක් බවට පරිවර්තනය කිරීම. නැවත අපි කියනවා මේවා සම්බන්ධයෙන් අපි මේ පරිශන කළා තියෙන්නේ මේ කියන එක කාරණාවක්වත් අපි අමාරුවෙන් විතලා කියන ඒවා නෙවෙයි. මේකට මොකද්ද ලෝකය පාවිච්චි කරපු ක්‍රමවේද? ඒකයි වැදගත් වෙන්නේ. දැන් අපි e-procurement system එක කියන එක ගත්තොත් මේක ලෝකයට ඇවිල්ලා දැන් අවුරුදු 30ක් විතර වෙනවා. අපිට තාම බැරි වෙලා තියෙනවා ෆයිල් එකක් එහාට මෙහාට ගෙනියලා සමහර වෙලාවට ෆයිල් එකේ කොලය ගලවලා සමහරවිට කලින් නියම කරන ගාන වෙනස් කරලා ටෙන්ඩර් දාන්න තාම අපේ ලංකාවේ පුළුවන්. ෆයිල් එක ගෙදර ගෙනියලා විශේෂඥ වෛද්‍යවරයාට දාන්න ඕනේ කමෙන්ට් එක කවුරු හරි ලියලා විශේෂඥ වෛද්‍යවරයාගේ අස්සන විතරක් දාන්න පුළුවන් කියන ෆයිල් තියෙනවා. අපි ළඟ තියෙනවා ඒ අත්අකුරු කාගේද අස්සන කාගේද කියලා වෙන්වෙන් වශයෙන් හඳුනා ගන්න පුළුවන් තැන. ඒතර මේක නවත්තන්න අපි හිතුවොත් හොඳම විශේෂඥ වෛද්‍යවරයෙක් හරි හොරකම් කරන්නේ නැහැ කියලා හිතා ගන්න සුදු චරිතයක් හරි දාලා පුළුවන් කියලා. ඒක ලෝකේ කවදාවත් පිළිගත් ක්‍රමයක් නෙවෙයි. ඒකට තමයි e-procurement system වගේ අවුරුදු 30කට කලින් ආවේ. හැබැයි දැන් ඊටත් එහා ගිහිල්ලා. දැන් මේ වෙනකොට digital library system තියෙනවා. අපිට පුද්ගලයා පේන්නේ නැතු ඕනම විශේෂඥ වෛද්‍යවරයෙක්ගේ විශේෂඥයෙක්ගෙන් තමන්ගේ මතය අහන්න පුළුවන්. ඒ වගේම artificial intelligence service එකක් එහෙම නැත්නම් કૃත්‍රිම බුද්ධිය වගේ එකකින් අපිට සංසන්දනය කරන්න පුළුවන්. ශල්‍ය කර්මයක ප්‍රොටෝකෝල් එක පවා SOP එක පවා අපිට සංසන්දනය කරන්න පුළුවන්. එතකොට අපි විමර්ශනාංශයකින් යනවා නම් විමර්ශනාංශයට පුළුවන් විශේෂඥ වෛද්‍යවරයා කොළ යුතු අනුක්‍රමණය මොකද්ද කියලා දැනගෙන යන්න. විශේෂඥ වෛද්‍යවරයෙකුට පුළුවන් මේ ශල්‍ය කර්මය වෙනස් කරලා තියෙනවද? වැරදිලා තියෙනවද? මේ වැරද්ද නිවැරදි කරගන්නේ කොහොමද කියලා මේ digital library system එකෙන් අහන්න. ඒක හරියටම කිව්වොත්
දැන් අපි සාමාන්‍ය තත්ත්වයට පාවිච්චි කරන චැට් GPT වගේ සෞඛ්‍ය සේවාවටම වෙන් වූ ඩිජිටල් ලයිව් සිස්ටම් තියෙනවා. ලෝකයේ තියෙන ඕනෑම දැනුමක් අපි ඕනෙම කෙනෙකු ඒක ප්‍රතිපත්ති සම්පාදනයේ උට වෙන්න පුළුවන්, වෘත්තීය සමිති වෙන්න පුළුවන්, ඖෂධ නියාමන අධිකාරිය වෙන්න පුළුවන්, දේශපාලඥයෙකුට වෙන්න පුළුවන්, විශේෂඥ වෛද්‍යවරයෙකුට වෙන්න පුළුවන්, ඒවා ඉම්ප්ලිමන්ට් කරන්න පුළුවන්. දැන් සිංගප්පූරුව වගේ රටක මේ වෙනකොට ඖෂධ නියාමන අධිකාරිය පාලනය වෙන්නේ සම්පූර්ණයෙන්ම මේ වගේ සිස්ටම් එකක් ඇතුලේ. පුද්ගලයෙකුට කිසිසේත්ම තමන්ගේ වමනාව පරිදි තමන්ගේ මතය ප්‍රකාශ කරන්න බෑ. මතය ප්‍රකාශ කරනවා නම් ඒක ප්‍රකාශ කරන්න ඕනේ තාක්ෂණික ඇදීරුමක් තියෙනවා, ක්‍රමවේදයක් තියෙනවා. ඔහු ඒක තහවුරු කරන්න ඕනේ. නමුත් අපේ රටේ අවාසනාවකට රාගම රෝහලේ ඉන්න විශේෂඥ වෛද්‍යවරයා ක්වොලිටී කියන උපකරණය ජාතික රෝහලේ ඉන්න විශේෂඥ වෛද්‍යවරයා නැහැ කිව්වොත් අපි ඒක පිළිගන්න ඕනේ. ඒක පිළිගන්නවා හැර වෙන ක්‍රමයක් අපිට නැහැ. ඖෂධ නියාමන අධිකාරිය උපදේශකට විශේෂඥ සංගම් පවා ඉතාම කනගාටුයි කියන්නේ ඖෂධ සමාගම් වාර්ෂිකව අනුග්‍රාහකත්වයේ දක්වන සංගම් බවට පත් වෙලා තියෙනවා. මේවා ඇතුලේ conflict of interest තියෙනවා. මේවා අපිට පේනවා. මේවා නවත්තන්න නැතුව මේ ක්‍රමවේද වලින් මේවා නවත්තන්න නැතුව මේ තත්වයෙන් අපිට ඔබට යන්න බෑ. අපි මේ ක්‍රමය තියාගෙන මිනිස්සු ඉරේ දාලා මේක ඉස්සරහට ගෙනියන්න බෑ. ඒ නිසා අපි කියන්නේ අපිට අවශ්‍ය ක්‍රමවේද වෙනසක්. එහෙම නැතුව හොඳ මිනිස්සුපත් කළා ඒ මිනිස්සු හොඳ දේවල් කරයි කියන එකක් නෙවෙයි. එහෙම ලෝකේ වෙනස් වෙලා නැහැ. අවසාන වශයෙන් අපි ඔබතුමන්ගේ අවධානයට යොමු කරනවා අපි රාජ්‍ය සේවකයෝ රාජ්‍ය සේවාව පිළිබඳව බරපතල අර්බුදයක් රටේ තියෙනවා. මේ රාජ්‍ය සේවාවේ අර්බුදය කරගහන්න වෙනවා ඔබතුමාට අනාගතයේ ජනාධිපති පුටුවේ ඉඳගත්තොත්. මේක ලොකු බරක්. හැබැයි මේ බර කියවෙන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වෙනස් විදියකට. ඒ තමයි ලංකාවේ රාජ්‍ය සේවාවේ අතිරික්තයක් රාජ්‍ය සේවකයෝ ඉන්නවා. නමුත් අපි කැමති කියව ගන්න ඒක වෙනස් විදිහකට. ලංකාවේ රාජ්‍ය සේවාවේ ඉන්න රාජ්‍ය සේවාව සේවකයන්ගෙන් ප්‍රමාණවත් පරිදි වැඩ ගැනීම සඳහා පරිපාලන යාන්ත්‍රණයක් නැහැ මේ රටේ. ඒක නිසා කරන්න ඕනේ වැඩ ටික කෙරෙන්නේ නැහැ. මිනිස්සු පෝලිං වල දුක් විඳිනවා, මිනිස්සු රස්තියාදු වෙනවා, රාජ්‍ය සේවකයෝ වැඩිපුර නඩත්තු වෙනවා. හැබැයි මේ යාන්ත්‍රණ දෙක එකතු කරන්න ඕනේ. ලෝකයේ කොහෙවත් රටක අපි වගේ නිදහස භුක්ති විඳින රාජ්‍ය සේවාවක් ඇත්තෙත් නැහැ. ඒ නිදහස අපිට වැඩකුත් නැහැ, රටට වැඩකුත් නැහැ. ඉතින් මේකට රාජ්‍ය සේවකයන්ට දොස් කියලා වැඩක් නැහැ. මේකට දොස් කියන්න ඕනේ මේ රාජ්‍ය සේවය පාලනය කරපු, පරිපාලනය කරපු ඒ පරිපාලන යාන්ත්‍රණයට. පරිපාලන යාන්ත්‍රණයට දොස් කියලා වැඩකුත් නැහැ. ඒ පරිපාලන යාන්ත්‍රණය අර ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියනවා වගේ ගුණාත්මක බවින් තමන්ගේ පරිපාලනය ඉස්සරහට ගෙනියන්න දැනුවත් නැහැ. අපි කොච්චර කතා කරත් හෙට දවසේදී පරිපාලනයෙන් අගතැම්පත් ලේකම්වරයෙක් පත් කර ගැනීම මං හිතන්නේ ඔබතුමාට අනාගතයේදී ප්‍රශ්නයක් වෙනවා අනිවාර්යයෙන්. එහෙම ලේකම්වරු හොයන්න, එහෙම ලේකම්වරු ලංකාවේ ඉන්නවද නැද්ද කියන එක ඔබතුමාට හොයලා බලන්න වුණාම සමහරවිට ඉන්න එක්කෙනා තමයි පත් කරන්න වෙන්නේ. අපි සමහරවිට විශේෂඥ වෛද්‍යවරයෙක් තෝරා ගන්නවා සෞඛ්‍ය සේවාව පාලනය කරන්න. මොකද අපි ඊට වඩා පරිපාලනයෙන් දක්ෂ පරිපාලකෙක් නැති නිසා. ඒක නැතිකම ඉතින් මේ පරිපාලකයන් තමන්ගේ න්‍යායාත්මක දැනුමින් පොහොසත් කරගන්න එක විශේෂයෙන්ම දේශපාලන තන්ත්‍රයට වඩා විශාල අඩුපාඩුවක් අපේ රටේ තියෙනවා. අපේ රට පාලනය කරන පරිපාලකයන්ගේ දැනුවත්භාවය සහ ඒගොල්ලන්ගේ හැකියාව ඉතාම දුප්පත්. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියනවා ඒක බිලෝ ද ලෙවල් මැනේජ්මන්ට් ක්වොලිටි එක කියන එක මේ ලංකාවේ බිලෝ ද ලෙවල් තියෙන්නේ. රට බංකොලොත් වෙන්න මේ මැනේජ්මන්ට් ක්වොලිටි එක කියන එකත් තීරණ ගැනීමේ නව්‍යතාවය කියන එකත් අතිශයින් බරපතල විදියට බලපාලා තියෙනවා. ඒක සෞඛ්‍ය සේවාව ගත්තත්, ඒක රාජ්‍ය සේවාව ගත්තත් ඒ ආකාරයෙන්මයි. අපි තාම අපේ පැමිණීම පිටවීම, එහෙම නැත්නම් අපි තාම අපේ උසස් වීම ලබා ගන්නේ ලිපි ගොනු 10ක් 15ක් ගෙනේ. අපේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හරි සෞඛ්‍ය ලේකම් හරි ගත්තොත් පල්ලෙයයි නම් එන සියලු ලිපි ගොනු රෑ 11 12 වෙනකන් අත්සන් කරනවා. මේක ඉතාම යල්පැන ගිය ක්‍රමයක්. මේ ක්‍රමය මං හිතන්නේ ලෝකයේ පාවිච්චි කරේ මීට අවුරුදු 60කට විතර කලින්. එතකොට අපේ පරිපාලනය ගත්තාම අපි අවුරුදු 60කට පිටිපස්සෙන් ඉන්නේ. හැබැයි මේකට අපි ආයෙත් කියනවා රිසර්ච් කරන්න ඕනේ නැහැ. අපිට අවශ්‍ය මේක ලෝකයේ පාවිච්චි වෙන ක්‍රමය කොයිද කියලා හොයලා බලන්න. අපි යම් කිසි විදිහකට
ඔබතුමාගේ අවධානයට ලක් වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඔබට මේ සම්බන්ධයෙන් දීර්ඝ වාර්තාවක් දෙන්න. අපි ඇමරිකාව ගැන කතා කරනවා නම්, අපි ජපානය ගැන කතා කරනවා නම්, අපි කැනඩාව ගැන කතා කරනවා නම්, ඒකේ මුදල් වියදමේ සිට උසස් වීම් ලබා දීමේ සිට පරිපාලනයේ සිට සියල්ල මිනිස්සෙක් ටච් කරන්නේ නැති විදිහට තමයි සිස්ටම් එකක් ඇතුලේ වෙන්නේ. හැබැයි අපිට තාම එහෙම එකක් ගැන හිතන්නවත් බැරි තැනක අපි ඉන්නවා. ඉතින් මෙන්න මේ ක්‍රමවේද පිළිබඳව මම දීර්ඝව විස්තර කරන්නේ නැහැ. නමුත් ඔබේ අවධානයට අපි මේ යොමු කරන්නේ, අපි වෙනස් වෙනවා නම් සිස්ටම් එක වෙනස් වෙන්න ඕනේ. සිස්ටම් එක වෙනස් කරනවා කියන්නේ සිස්ටම් එක ඉම්ප්ලිමන්ට් කරන එක. ඒව හදපු ලෝකේ රටවල් තියෙනවා. අවසාන වශයෙන් ස්තුතිවන්ත වෙනවා සියලු දෙනාට ඇහුම්කන් දුන්නට. අපි ලෝකයට ගැලපෙන රටක් විදිහට පරිවර්තනය වෙනවා නම් ඒක කරන්න ඔබතුමාට ලොකු අවස්ථාවක් ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. එහෙම කරනවා නම් අපි කළ යුත්තේ සාහිත්‍යමය වශයෙන් ලංකාව වෙනස් කරන එක නෙවෙයි, අපි ක්‍රමවේද වශයෙන් ලංකාව වෙනස් කරන එක. අපි තීරණ ගැනීමේදී පුද්ගලයන්ට අනුබද්ධ වෙන තීරණ ගන්න එක පුළුවන් තරම් වළක්වන්න ඕන. අපේ රටේ මාර්ග පද්ධතිය ගත්තොත් ඔබට පේනවා ඇති තීරණ ගන්න හැම වෙලෙම පාරේ ඉන්න රාළහාම් කියලා. මේ රාළහාමිට අපිව දකින විදියට තමයි මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ. අපි ලෝකේ සමහර දුප්පත් රටවල් වලටත් ගිහිලා තියෙනවා. හැබැයි පාරේ රාළහාමිලා තැල්ලුවේ නැති වුණාට දඩය කවුරු කොහොම කරත් નિયમિત පරිදි ගෙදෙට්ට මාසෙ අන්තිමට එනවා. එහෙම නැත්තම් පඩියෙන් කැපිලා එන. ඒ නිසා සිස්ටම් එක අතිශය වැදගත්. පුද්ගලයන්ගෙන් තීරණ ගැනීමේ ක්‍රමවේදයට වඩා ඒක තමයි මේ වෙනකොට නූතන මානවයා බිහි වෙලා කියන එක තමයි යුවල් හරාරි මහත්මයා, ප්‍රොෆෙසර් යුවල් හරාරි කියන්නේ. ඒක බිහි වෙලා තියෙන්නේ දත්ත මත පදනම් වෙච්ච මිනිස්සෙක් එක්ක. එතකොට මේ නූතන මානවයා පාලනය කරන්න පුළුවන් සිස්ටම් වලින් විතරයි. ඉතින් ඒකට අදාළ සිස්ටම් අපි හදන්න ඕනේ නැහැ, ලෝකේ හැදිලා තියෙනවා. ඊළඟට රටේ ශ්‍රම බලකාය හරි පැත්තට හදන්න නම්, තෘප්තිමත් ශ්‍රම බලකායක් හදන්න නම් අපිට අපි කාටවත් හිතෙන්න බෑ මට වැටුපෙන් අසාධාරණයක් මේ රටේ වෙනවා කියලා. මෙතන ඉන්න බොහෝ අය විදේශ රටවල් වල ගිහිල්ලා ඇති. ඒ රටවල් වල කොහෙවත් අරයට වඩා වැටුප මට ඕනේ, මට වඩා වැටුප එයාට ඕනේ කියන්නේ නැත්තේ ඒ රටේ මිනිස්සු හොඳ හින්දා නෙවෙයි, ඒ ක්‍රමයේ ඇතුළේ ඒගොල්ලන්ට තහවුරු කරලා තියෙනවා. අපිට අපේ අත්දැකීමට, දැනුමට සහ අපෙන් ලබා ගන්න වැඩේට සාපේක්ෂව සාධාරණ වැටුපක් ලැබෙනවා කියන එක. ඒක මේ රටේ ශ්‍රම බලකායට හේතු ගැන්වුවොත් විතරයි මේ ශ්‍රම බලකාය ප්‍රොඩක්ටිව්ලි ඉස්සරහට ගෙනියන්න පුළුවන්. ඊට පස්සේ අපි වේස්ට් කරනවා මානව සම්පත, අපි වේස්ට් කරනවා මුල්ලිමය සම්පත. හෙල්ත් කෙයාර් එකේ ගත්තොත් මේක ඉතා වැදගත්. අපි බුද්ධිගලණය වෙනවා කියනවා, අපි අහවල් වෘත්තියේ මදි කියනවා. හැබැයි අපි කවදාවත් මානව සම්පත් ඔඩිට් එකක් කරලා නැහැ. සෞඛ්‍ය සේවාවේ විතරක් 150,000 ශ්‍රම බලකායක් ඉන්නවා. හැබැයි හියුමන් රිසෝස් ඩිපාර්ට්මන්ට් එකක් නැහැ. හියුමන් රිසෝස් මැනේජ්මන්ට් කරන්න සුදුස්සෙක්පත් වෙලා නැහැ. එතකොට මානව සම්පත් කළමනාකරණය තමයි මේ ලෝකයේ පරිගණක යුගයෙන් පස්සේ කරපු වෙනස. මානවයා තෘප්තිමත්ව තිබ්බොත්, එයාව හරි විදිහට කළමනාකරණය කරොත්, එයාගේ ශ්‍රමතාවය, එයාගේ ශක්තිය, එයාගේ ප්‍රොඩක්ටිවිටි එක විශාල වශයෙන් ඉහළ ගෙනියන්න පුළුවන් කියන එක ලෝකේ හොයාගෙන ඒත් දැන් අවුරුදු 35ක් විතර වෙනවා. හැබැයි අපේ සෞඛ්‍ය සේවාව ගත්තොත් මානව සම්පත් කළමනාකරණ අංශයක් තවම නැහැ. ඒ නිසා අපි ඔබතුමාට කියන්නේ මේක අමාරු කාර්යයක්, මේක සරල කාර්යයක් නෙවෙයි. හැමෝම විශ්වාස කරනවා ඊළඟට හදන ආණ්ඩුව තව අවුරුදු 2යි තියෙන්නේ කියලා. ඒ ආණ්ඩුව ඊට පස්සේ නැවත කරල්ලකින් පෙරලෙනවා කියලා හැමෝම හිතනවා. එහෙම නොවෙන්න නම් පළවෙනි අවුරුදු 2-3 ඇතුලේ මේ රටේ මිනිස්සු පරිවර්තනය, ප්‍රාර්ථනා කරන පරිවර්තනය සිද්ධ විය යුතුයි. ඒ පරිවර්තනය මේ රටේ මිනිස්සුත් එක්ක සිද්ධ විය යුතුයි. ඉතින් අපි නැවත වතාවක් ස්තුතිවන්ත වෙනවා ඔබ ජනාධිපති අපේක්ෂක වරයෙකු විදිහට අපිට ඒ දක්වපු ඇහුම්කන් දීම, ඒ දක්වපු නම්‍යශීලීත්වය, ඒක ඇහුම්කන් දෙන්න ඔබට පුළුවන් කියන එක, ඒක අපිට ධනාත්මකයි. අපි විශ්වාස කරනවා ඒක පුද්ගලයෙකුට මේ රට පාලනය කරන්න බෑ. පුද්ගලයෙක් විතරක් මේ රට පාලනය කරන්න බෑ. රට
ඒ අංශයන් ඉස්සරහට යනවා නම් අපිට ඇහුම් කල් දෙන්න පුළුවන් රජයක් තියෙන්න ඕනේ, ඇහුම් කල් දෙන්න පුළුවන් ජනාධිපතිවරයෙක් ඉන්න ඕනේ. ඉතින් අපි අවසාන වශයෙන් ස්තුතිවන්ත වෙනවා ඔබේ ඇහුම් කන් දීමට. අපි බලාපොරොත්තු වෙනවා ඔබ මේ පිළිබඳව යම් විග්‍රහයක් අද දවසේ කරයි කියලා. අපි බලාපොරොත්තු වෙනවා ඒක අපේ සමාජය ඇතුලේ පණිවිඩයක් විදිහට ඉස්සරහට ගෙනියන්න. ස්තුතියි.